අයිබෝවන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රේහාන් කනිෂ්කාරේ සිංහ මම කුෂානි කෞශල්‍ය ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ආර්ථිකයේ ඉදිරි මඟ අපි දැන් රට ඉදිරියට ගෙනියනවා ආසියාවේ ශක්තිමත් ආර්ථිකයක් කරනවා කියන විශ්වාසයෙන් තමයි අපි වැඩ කටයුතු ආරම්භ කළ තියෙන්නේ දුම්රිය වර්ජනේ පාඩුව මිලියන 70යි ගැටුමින් වැලිකඩ කාන්තා රඳවුවන් හතරක් රෝහලේ රණවිරු රියල් ස්ටාර් තරගාවලියේ ජයග්‍රහකින්ට නව නිවාස හිමිකම්පත් පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමැතිතුමාටින් සිදු කරනවා ඒ හොරණ මදුරාවල ප්‍රබුද්ධගම රණවිරු ගම්මානයේදී රණවිරු රියල් ස්ටාර් තරගාවලියේ පස්වන මෙහිමේ ජයග්‍රහකයන්ට ත්‍යාග ප්‍රදාන කිරීමේ උළෙලේදී ජනාධිපතිතුමා තුන් පොරොන්දුවක් ඉටු කරමින් මෙම නිවාස හිමිකම්පත් පිරිනැමීම සිදු කරනවා ඒ අනුව තරගාවලියේ ප්‍රථම ස්ථානයේ දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක් කුසබල සම්පත්‍රි පලන්සූරේ රණවිරුවා වෙත ප්‍රබුද්ධකම රණවිරු ගම්මානයේ ඉදිකල නව දෙමහල් නිවසේ හිමිකම්පත්‍රය ජනාධිපතිතුමා අතින් පිරිනැමුණා එම නිවසේ වටිනාකම රුපියල් මිලියන 20ක් නව නිවස විවෘත කළ ජනාධිපතිතුමා නිවස නිරීක්ෂණයට දෙක් වුණා තරගාවලියේ ජයග්‍රහණ ලැබූ අනෙකුත් රණවිරුවන් 34 දෙනා වෙත නිවාස හිමිකම්පත් ලබා දීමද මෙහිදී සිදු කෙරුණා ඉඩම් නොමැති රණවිරුවන් වෙනුවෙන් නිවාස 9ක් මෙම ගම්මානයේ ඉදිකර තිබෙනවා සිසු නිවාස ඉදිකර ඇත්තේ එම රණවිරුවන් නියෝජනය කරන ප්‍රදේශවලයි යනුව නව නිවාස 21ක් ශ්‍රී ලංකා යුද හමුදාවටද නිවාස 9ක් නාවික හමුදාවට සහ නිවාස 5ක් ගුවන් හමුදා සමාජිකයන්ට හිමි වුණා නිවාස ඉදිකිරීම සඳහා ඩයලොග් ආසියාට ආයතනය මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇති අතර ශ්‍රමදායකත්වය ලබා දුන්නේ ත්‍රිවිධ හමුදාවයි රණවිරු රියල් ස්ටාර් අවසන් වටේ නියෝජනය කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වින් කමාන්ඩර් සනත් පීරිස් රණවිරුවාගේ නවතම ගීත ඇතුළත් සංයුක්ත තැටිය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු වුණා අමාත්‍ය මහින්ද සමරසිංහ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පිරිම යන මහතුරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා අපි රජයක් හැටියට විශේෂයෙන්ම අපේ අධිකරු ජනාධිපතිතුමා මේ රටේ ආරක්ෂක ඇමතිවරයා හැටියට අපේ ත්‍රිවිධ හමුදාවේ අවශ්‍යතාවලට අවධානය යොමු කරලා විශේෂයෙන්ම සුබසාධක වැඩසටහන් වලට එතුමාගේ නායකත්වය ලබා දීලා ඒ අවශ්‍යතා සපුරා දෙනවා ඒක නිසා තමයි මම හිතන්නේ අද අපේ හමුදා විතරක් නෙමෙයි විශ්‍රාමගිය රණවිරුවන්ගේ ප්‍රශ්න ගණනාවක් මේ රජය තුලින් අපිට විසඳන්නට හැකි වුණා විවිධාකාර චෝදනා තෙල්ල කරනවා විශේෂයෙන්ම මේ දවස් ටිකේම කියන්නේ මේ එක එක කුමන්ත්‍රණ නිසා අපි හමුදාව අඩු කරනවා කියලා ඒක කිසිම ඇත්තක් නැහැ අපි කවදාක්වත් හමුදාවේ බලය අඩු කරන්නටවත් පිරිස අඩු කරන්නටත් අපි කිසිම තීරණයක් කරන්නේ නැහැ විශේෂයෙන්ම අපේ අධිකරු ජනාධිපතිතුමා ජාතික ආරක්ෂාව හැල්ලුවට පත් කරන්න ඉඩ දෙන්නේ නැහැ විසල් කුරුණෑකල සංවර්ධන ව්‍යාපෘති යටතේ ඉදිකරනු ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකයක් බවට ශ්‍රී ලංකා ආර්ථිකය පත් කිරීමට විශ්වාසයෙන් යුතුව කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා කුරුණෑකල නගරේ හා තදාසන්න ප්‍රදේශ සඳහා ජල සම්පාදන ක්‍රමයක් හා අපජල කළමනාකරණ පද්ධතියක් පිහිටුවීමේ ව්‍යාපෘති සිදු කෙරුණේ විසල් කුරුණෑකල සංවර්ධන මෙහෙයුම යටතේ කුරුණෑකල මහනගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට ජල සම්පාදන ව්‍යාපෘතිය තුළින් පහසුකම් හිමිවනවා දැදුරු ඔයින් ලබා ගන්නා ජලය පිරිසිදු කිරීම සඳහා ඉදිකළ ජල පවිත්‍රාකාරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා नगर सलसुम हा जल संपादन अमात्यांशी मेहेवीमिन जातिक जल संपादन हा जलापवहन मंडले अधीक्षणे अटते व्यापृतिय सिदु केरुणा विसल कुरुणैकल व्यापृति अटते क्रियात्मक केरुणु तवत व्यापृतियक वन्ने अप जल कलमनाकरण पद्धतियाय ए तुलिन कुरुणैकल नगर सीमा सहा तदासन्न प्रदेश आवरणेवन लेस किलोमीटर 136 क अप जल नल एला इति अतर ईट संबंधवू अप जल कुटीर 3500क तुलिन निवास आयतन रोहल आदि अप जलय कलमनाकरण इकेरनवा බෙම අපචල කලමනාකරණ පද්ධතියද අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරුණා ව්‍යාපෘති සඳහා චීන රජයේ ආධාර ද හිමිබු අතර ඊට වැය කළ මුදල රුපියල් බිලියන 15ක් මේ අවුරුදු 3 අමාරුය වෙන්න පුළුවන් ඒ දැන් ආර්ථිකය ස්ථාවරය කළා අපිට ඉදිරියට යන්න පුළුවන් ඒකේ විශාලම වැඩසටහන වෙලා තියෙන්නේ මේ රටේ අලුත් ආර්ථිකය ඇතිකරන්න නුවර ඉඳන් හම්බන්තොට දක්වා මේ මාර්ග පද්ධතිය හරියට හදාගන්න අපි කොළඹ නගරේ අලුතෙන් හදන්න මහා නගර සංකල්පය ගෙනාවා ඒත් මේකට වැදගත් උනේ අනික්
අපේ ප්‍රධාන නගරේ නුවර නුවර සම්බන්ධ කරන්න අලුතෙන් අධිවේග මාර්ගයක් ආරම්භ කරා වයඹ පළාත මැදින් යන මාර්ගය මම අනෙක් බලාපොරොත්තු වුණේ අපි 77 බලයට අහම මේ කොළඹ තිබුණේ ආර්ථිකය ගම්පහට යවුවා ඒ දියුණුව වයඹට යවන්නයි බලාපොරොත්තු ඒකේ මූලික වැඩ කටයුතු හැටියට දැනට සංචාරක සංවර්ධන කලාපයක් ඉරණවිල ප්‍රධාන කර්මාන්තපුර දෙකක් මහවතගමයි බිංගිරියේ ආරම්භ කරගෙන යනවා කුරුණෑගල දියුණු කළා තමයි අපි ඉදිරියට යන්න තියෙන්නේ වැඩ කටයුතු කරන්නේ ලේසි පහසු එකක් නෙමෙයි අවුරුදු 3ක් ගියා මේ වැඩ කටයුතු කරන්නේ කන්න හතරක් තිබුණා මේ රටේ නියඟ ආර්ථිකය කඩාවැක් මේ මෙතනදී ආදායම් වැඩි කරන්න උනා බැනුම් අහන්න සිදු වුණා ඒ දැන් අලුතෙන් වැඩ කටයුතු කළා පුද්ගලික අංශ ආයෝජන අරගෙන විදේශ ආයෝජන අරගෙන ඉදිරියට යන්නයි අපි දැන් බලාපොරොත්තු වෙන්නේ අපි එහෙනම් මේ රට දියුණු රටක් බවට පත් කරනවා. කෙසේ යුද්ධය ඉවරයි අපි යුද්ධ කරා නම් රට බෙදන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒ වගේම ධෛර්යයක් අරගෙන අපි දැන් රට ඉදිරියට ගෙනියනවා. ආසියාවේ ශක්තිමත් ආර්ථිකයක් කරනවා කියන විශ්වාසයෙන් තමයි අපි වැඩ කටයුතු ආරම්භ කළා තියෙන්නේ. දුම්රිය වෘත්තීය සමිතිය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය නිසා සිදු වූ හානිය රුපියල් මිලියන 70ක් පමණ බව දුම්රිය සාමාන්‍ය අධිකාරී විජය සමරසිංහ මහතා පවසනවා. පසුගිය දින 4ක් තිස්සේ පැටි දුම්රිය වැඩවර්ජනේ දුම්රිය ස්ථානාධිපතිවරු දුම්රිය පාලකවරු දුම්රිය රීද්‍රන් දුම්රිය නියාමකවරුන් සහ අධිෂම් කළමනාකරුවන් ඊ සවස් භාගය වන විට සේවයට වාර්තා කළා. අද උදෑසන වෙන විට සියලුම දෙනා සේවයට වාර්තා කර තිබුණා. මේ අනුව ඊයේ අපි රාත්‍රී කැපැල් දුම්රියන් කොළඹ සිට බදුල්ල දක්වාත් බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය කිරීමට කටයුතු සංවිධානය කරා. අද උදෑසන වන විට නගර අන්තර් සීග්‍රාමයේ දුම්රියන් ධාවනය කිරීමට කටයුතු කළා. කොළඹ කොටුව සිට මහනුවර දක්වාත් මහනුවර සිට කොළඹ කොටුව දක්වාත් දුම්රිය සේවා පැවැත්වෙන අතර අද දින සවස් භාගය වන විට සීනුව දුව සේවා දුම්රියන් ධාවනය කිරීමට කටයුතු කරනවා. අද රාත්‍රී තැපැල් දුම්රියන් සියලු දිශාවන්ට ධාවනය කිරීමට කටයුතු කරනවා. සීනුව තැපැල් දුම්රිය සේවා ක්‍රියාත්මක වීමට කටයුතු සංවිධානය කරනවා. මේ අතරතුර නගර අන්තර් සීග්‍රාමයේ දුම්රියන්ද කාර්යාලි දුම්රියන් සියල්ලමද සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට කටයුතු සංවිධානය කරා. දුම්රිය සාමාන්‍ය අධිකාරී එස්.එම්. අබේත්‍ර මහත්මයාගේ උපදෙස් පරිදි මෙම සේවා කටයුතු සියල්ලම සිදු වුණා. පසුගිය දින 4ක පැවති වැඩවර්ජනයක් නිමිත්තෙන් දුම්රිය සේවයට මිලියන 70කට වඩා වැඩි ආදායමක් අහිමි වී ගොස් තිබෙන පසුගිය දින 4ක කාල සීමාව තුළ දුම්රිය ප්‍රේක්ෂපත්‍ර ලබා ගත ආසන වෙන් කරවාගත් මගින්ද එම ආසන වෙන් කරවාගත් ප්‍රේක්ෂපත්‍ර සඳහා නැවත මුදල් ගෙවීම අද සිට ආරම්භ කළා. සම්පූර්ණයෙන්ම එම මුදල් නැවත මහජනතාව වෙත ලබා දී ලැබීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. කෙසේ නමුත් දින 4ක කාල සීමාව තුළ මගින් ජනතාවට සිදු වූ අපහසුතාවය පිළිබඳ ශ්‍රී ලංකා දුම්රිය සේවය කනගාටුව ප්‍රකාශ කරනවා. වැලිකඩ වන්දනාකාරයේ කාන්තා රැදවුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් හතර දිනකෝ තුවාල ලබා තිබෙනවා. කාන්තා රැදවුවන් පිරිසක් වන්දනාකාරයේ ගොඩනැගිල්ලක වහලේ මත නැගී විරෝධතාවක නිරත වන අතරතුරයි මෙම ගැටුම නිර්මාණය වුණේ. තුවාල ලැබූ කාන්තා රැදවුවන් හතර දෙනා වන්දනාකාර රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. නඩු කටයුතු කඩිනම් කර තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් කාන්තා රැඳවුවන් 15 දෙනෙකු පමණ එම විරෝධතාවට එක්ව සිටියා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. මේ සම්බන්ධයෙන් මම වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට උපදෙස් දීලා තියෙනවා. වහලේ උඩ නෙමේ කොහේ නැග්ගත් යන පිළිවෙලට යනවා මිසක් අපිට වෙනසක් කරන්න බෑ. ඕන කෙනෙකුට තමන්ට කැමති විදියට උද්ඝෝෂණය කිරීමේ අයිතිය නිදහස අපි රටේ අද ඇති කරලා තියෙනවා. උද්ඝෝෂණය කරපුවම වෙඩි තියන්නේ නැහැ නේ ඉස්සර වගේ. ඒකින්ද බන්ධනාගාරයට 2012 නොවැම්බර් 11 වෙනිදා ගිහිල්ලා 27 දෙනෙක් ඝාතනය වෙච්ච විදියට ප්‍රශ්න හදන්නේ නැහැ. කවුරුත් අද රටේ පිළි අරගෙන තියෙනවා. බන්ධනාගාරය තුල තාමත් නීති විරෝධී වැඩ කටයුතු කරනවා කියලා. ඒක මම කොහොමාරි පාලනය කරනවා. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේෂ් නන්දිමාල්ද සිල්වා මහතාද මෙසේ අදහස් පළ කළා. මව්ගිය රජයේ කාලයේදී බන්ධනාගාර තුල රැඳවියෝ ඝාතනය කරා. ඒ ඝාතනය වලට සම්බන්ධ ඉහළ නිලධාරී තාමත් ඉන්නවා. ඒගොල්ලන්ගේ ඒ වදදීමේ මානසිකත්වයේ උඩ ඒගොල්ලෝ තාමත් ඒ ක්‍රියාමාර්ගය ආකාරයෙන්ම කරගෙන යනවා. ස්වාධීන වීම සම්බන්ධ තීරණය හෙට දිනේදී ගන්නා බව එකබද විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පවසනවා. ස්ථානකීපයකදී අද දිනේ මේ පිළිබඳ අදහස් පළ කරනවා. පක්ෂ විදියට අපි දැනුම් දෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයාට අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වෙනවා කියලා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා පැමිණි මන්ත්‍රීවරුන් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා ස්වාධීන වෙනවා කියලා තමයි දැනුම් දෙන්නේ. දෙයාකාරී. ශ්‍රී ලංකා නෝන මන්ත්‍රීවරු කියන්නේ සන්ධානයෙන් ඉවත් වෙනවා කියන. ශ්‍රී ලංකා මන්ත්‍රීවරුන් කියන්නේ තමන් පක්ෂයෙන් ඉවත් වෙනවා කියන.
අපි කියන්නේ අත් විපක්ෂයපත් කරා. දැන් මේක මග අරින්න බෑ දිගටම. අපි දැන් ස්වාධීන වෙන්න බලාපොරොත්තු වෙනවා. කෙලින්ම ස්වාධීන වෙලා කියන්න දැන්පත් කරා. හෙට දවසේදී අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග පක්ෂ නායකයන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡාව කරගෙන යනවා අපි. අපි මේිට ඉස්සෙල්ලත් පාර්ලිමේන්තුවේ ඇතුළේදී කිව්වා අපිට ස්වාධීන වෙන්න අවශ්‍යයි කියලා. අපි දැන්ට ස්වාධීන අපි දැන් හෙට තීන්දුවක් ගන්නවා. මේ මන්ත්‍රීකම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු මේ අපි කණ්ඩායමට මේක මොන අභියෝගයක්ද? මේක මොය කටෙන් පොල්ලෙල්ලක් ගියා වගේ. මේ අගමැතිකමක් වෙනුවෙන් සටන් කළා ගිය ප්‍රාදේශ සභා මැතිවරණ. දැන් අද විපක්ෂ නායකකමකට ඒක හැල්ලු කරගෙන ඒකටත් දෙතුන් දිනක්ම සටන් කරනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අයින් වෙනවා නම් മന്ത്രി ධූරයෙන් තමයි අයින් වෙලා යන්න ඕන. දැන් මේ අය ජයග්‍රහණය කරලා තියෙන්නේ බුලත් කොළෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය. එතෙම නම් මේ മന്ത്രി ධූරයෙන් ඉවත් වෙලා ගිහලා ඒගොල්ලන්ට විපක්ෂයේ ඉඳගෙන කටයුතු කිරීමේ සම්පූර්ණ හැකියාව තියෙනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ම ඡන්දය ඉල්ලලා ඒගොල්ලන් පොදුජන එක්සත් පෙරමුණෙන් ඉල්ලුවේ. ඒකේ භාගයක් ආණ්ඩුවේ ඉන්නකොට කොහොමද ඒකෙම කෙනෙක්ට විපක්ෂ නායකකම දෙන්නේ? මේක නොතේරෙන පොල් මැටියෝ ටිකක් තමයි ඒක ඇතුලේ ඉන්නේ. ඒකවත් තේරෙන්නේ නැහැ. තමන් එකම පක්ෂයේ ඉඳලා එක්කෝ පක්ෂාධාරී ඉන්න ඕනේ. එහෙමනම් කෙලිම විවෘතව දෙන්න ඕනේ ලියුමක් අපි අස්සුන. බයයි ඒක කරන්න මන්ත්‍රිකම හොසි වෙයි කියලා. දෙකම කන්න බලන්න. මෙරට කලාකරුවන් සම්බන්ධයෙන් බලපැවැත්වෙන ඇතැම් බදු ඉවත් කිරීම සඳහා දේශීය ආදායම් පනතට සංශෝධන කිහිපයක් ගෙනීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කලාකරුවන් සමාජ සංවර්ධනය වෙනුවෙන් දක්වන දායකත්වයේ සලකා දේශීය ආදායම් පනතින් හඳුන්වා දුන් ඇතැම් බදු ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා. මේ අනුව දේශීය ආදායම් පනතට නව සංශෝධන ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතයි. එහෙත් නිදහස් කලා සංධානයේ නැමැති සංවිධානයක් මෙම තත්වයන් නොසලකා හැර ආණ්ඩු විරෝධී ක්‍රියාමාර්ගවලට එළඹෙමින් තිබීම ගැන කලාකරුවන් රසක් විරෝධය එල්ල කර තිබෙනවා. මෙම කලා සංධානයේ සභාපති ලෙස කටයුතු කරන සුදත් රෝහණ මහතා පසුගිය කාලයේ මුළුල්ලේම දැඩි රාජපක්ෂ වාදියෙකු ලෙස කටයුතු කළ අයෙකු වන අතර එම පාලන සමයේදී අයතා වරප්‍රසාද ලබාගත් බවටද චෝදනා එල්ල වී තිබෙනවා. රජයේ වදු ප්‍රතිපත්තියට එරෙහිව ඔහු ගෙන යන වැඩපිළිවෙල මුළුමනින්ම ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන උවමනා මත සිදු කරන්නක් බව පැහැදිලි. දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඉදිරි මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස සුදත් රෝහණ මහතා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි. නිදහස් කලා සංධානයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ කටයුත්තක් ලෙස සිදු කරන්නක් බව පෙනෙන්නට තිබෙනවා. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ එතකොට අර රාජපක්ෂ පවුලේ ඉන්න වහලුන් විසින් පවත්වාගෙන යන්නා වූ කලා සංසදයක් තමයි මේක. එක්සත් ජාතික පක්ෂයේ විසින් කලාකරුවන්ට කළ තියෙන සේවය පිළිබඳව අද කෙනෙකුට කතා කරන්න බෑ. වීදියේ ඉන්න කලාකරුවන්ව ගෙල්ලෙවිලා වීදි ගායකයින්ව කලාකරුවන් හැටියට පත් කළා, හොඳ ගායකයන් බවට පත් කළා. ඒ වගේම නිවාස යෝජනා ක්‍රම හදලා එදා ටවර් හෝල්, එල්පින්සන් වගේ නගහලවල් ඇති කරලා කලාකරුවන් හැටියට ඒගොල්ලන්ගේ ජීවිතවලට කළා එක්සත් ජාතික පක්ෂයේ වගේම වත්මන් රජයේ මගින් කළ තියෙන කාර්යභාරය ඒගොල්ලන්ට හදවතට කතා කරොත් මේ කරන්නේ ඒගොල්ලන්ගේ පටු අදහස් ඉටු කර ගැනීම සඳහා කරන්නා වූ කාර්යභාරයක්. කලා සම්දානය තුළ කතා කරනවා යම් කිසි කෙනෙක් බදු සම්බන්ධයෙන් ඒකොල්ලන් කීයෙන් කී දෙනෙක් හරියට මේ රජයට බදු මේ රටට බදු ගෙවලා තියෙනවද කියන එක අහන්න වටින ප්‍රශ්නයක්. සදාචාරාත්මකව ඒකොල්ලන්ට එහෙම කතා කරන්න පුළුවන් කමක් තියෙනවද කියන එකත් අපිට තියෙන ප්‍රශ්නයක් නේ. මේ කඳවුරේ ඉන්න මේ පිරිස දිහා දැක්කහම ඒකොල්ලන් මහින්ද රාජපක්ෂ යුගයේ ඉතාම යෙහෙන් ප්‍රතිලාභ ලැබු පිරිස. ඒක මේ ගහන බදු හරි මේ කලාකරුවන්ට ගහන බදු සම්බන්ධයෙන් එදා නොඇරිච්ච කටවල් අද රෙන්නේ ඇයි කියන එක සම්බන්ධයෙන් අපිට බොහොම මේ හේතු අපි දකින්නේ ඉතාම විහිළු හැටියට. දුම්රිය සේවකයන්ගේ වෘත්තීය සමිතිය සමග සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මැදිහත් වීම යහපත් ලක්ෂණයක් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික ප්‍රමුණේ නායක වාසුදේව නානායකාර මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ මදහස් පළ කළා. දුම්රිය වර්ධනයේ දවස් පහක් තිබුණා. අසීරුතාවයට පත් වෙච්ච ඒ විශාල ජනයා මේ අයට බන්ධි ගෙවන්නේ කවුද? ජනාධිපතිතුමා කිව්වා සාකච්ඡාවට එන්න කියලා. විසඳුමක් දෙන්නත් පොරොන්දු වෙනවා. ඒ උඩ වර්ජනයක් හිටවනු. අපේ ජනාධිපතිතුමා තවත් මැදිහත් වීම කීපයක් කළා තියෙනවා. සාධනීය මැදිහත් වීම. මන්ත්‍රීවරුන්ට වැඩිපුර ගෙවීම රුපියල් 2 ලක්ෂය ගානේ එතුමා කියලා තියෙනවා. මම ඉඩ දෙන්නේ නැහැ. ඒ අතරම සිංගප්පූරු ගිවිසුම ඒකේ කරුණු කාරණා එතුමාට සැලකරාට පස්සේ එතුමා තීරණයකට ඇවිත් තිබෙනවා මේ ගැන නැවත පදවිය පරාක්‍රමපුර පානීය ජල ගැටලුව විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මෙම ජල ගැටලුව හේතුවෙන් පරාක්‍රමපුර ජනතාව දෙපාර්ශවයක් ලෙස වෙන්ව ඇති බවයි ජනතාව පෙන්වා දෙන්නේ. නලලින් ගහලා තියෙන්නේ මීටර් 50ක් වගේ ළඟ ළඟ ප්‍රමාණවලින් මම හිතන්නේ ප්‍රදේශයේ අර භූ තල ජලය සහ භූගත ජලය නැතිවීමේ අවධානයකට ලක් වෙලා තියෙනවා. දෙදාස් හතර ඉඳලා පවුල් 800 ගානට දැන් වතුර දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. මේ දවස්වල අරත් පවතින නියගයත් එක්ක ජලයේ ප්‍රමාණවත් නොමැතිකම හේතුවෙන් අවසරයකින් තොරව නලලින් තුනක් ඉදිකිරීම කටයුතු කරලා තියෙනවා. අපි පවුල් 2000කට විතර පානීය ජලය ලබා දෙනවා මෙතන මේ ෆිල්ටරේ මගින්. කන්න ගානකින් මේ ප්‍රදේශයට වැස්සේ නැහැ. පුලින් හිඳෙනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. මේ ලිංග ඇහිල්ල තුලින් ගමේ දෙපැත්ත අබ්බෙනවා. ඒ පැත්තේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නැහැ කියලා අපි විරුද්ධ වෙනවා කියලා ඒ මිනිස්සු තරහ කරනවා. එතකොට අපේ වතුර නැති වෙන එක අපිට කේන්තියක් ඇති වෙනවා. අන්න එතන තමයි මෙතන මහත්මයා මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ලිංග වලට බලපෑමක් තියෙනවා කියන එක අපිට කියන්න බෑ. ඒක පිළිබඳව විශේෂඥ දැනුම තියෙන එක තමයි ජල සම්පත් මණ්ඩලය. ඒ නලලින් ගහලා තියෙන්නේ කිසිම ක්‍රමවත් භාවයක් ජල මණ්ඩලයටවත් භූ විද්‍යාවටවත් දිශාපතිටවත් දැනුවත් නොකර. ආපිලිම් දෙකම එහෙට යොමු කරලා තියෙනවා මේකේ මේ ලිම් පිළිබඳ පරීක්ෂා කරලා බලලා තාක්ෂණික වාර්තාවක් දෙන්න කියලා. ලිම් ඉදි කරනවා නම් ජල සම්පාදන මණ්ඩලය හා ජල සම්පත් මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ඒගොල්ලන්ගේ නිර්දේශ ලබාගෙන ඒ කාර්යයන් කරන්න කියලා. නීතිය කියන එක අපි ගම්මට්ටේ මේ ඉන්නේ නීති ධර්මවාදී අපි දන්නේ නැහැ. මේක අපි පුද්ගලීය වාදීකට මගේ පුද්ගලීය වාදීකට මට වතුර ගන්නවා මේ කරන දන්නේ. ප්‍රජාසත්කාරකද ස්වේච්ඡාන් කරන දන්නේ මේක මම. අපි අප්‍රසාදය පළ කරලා තියද්දිත් මමයි මගේ දරුවෝයි එයා ඇවිදලා ගැහුවා. ලින්ද ඉදිකිරීමේදී මේ කැමැත්ත මුලින් දීලා තියෙනවා. රිසෙප්ෂන් කියලා හිතේ තියාන ගැහුවේ. නමුත් රිසෙප්ෂන් නෙමෙයි හරිය මගේ ඉඩම මට බලපත්‍රයේ තියෙන ඉඩම. දැන් ඔය අපිට විරුද්ධලා ඉන්න කට්ටිය ඉන්නවනේ ඒගොල්ලෝ අපේ සමාජිකයෝ අපෙන් වතුර ගන්න කට්ටිය මගේ වගාලින්දේ හොඳට වතුර තියෙනවා වගාලින් හිඳෙනවා මේවා ගැව්වොත් ඒකයි අපි විරුද්ධ වෙන්නේ නැත්තම් මේ වතුර දෙනවට අපි විරුද්ධ නැහැ ගෙදර ගියට පස්සේ එතුමා කිව්වේ මේවා පින් සිද්දන වැඩ මේවා කරන වැඩ කිසිපත් නැහැ මගේ ඉදිමේ ඕන තරක් බල්ලා වතුර ගාගෙන වතුර මිනිසුන් දෙන්න අපට පින් සිද්දනයි කියලා ඒ එතුමා එහෙම කරා වැරද්දක් තියෙනවා අපි මේක මේ අවසර ගත්තේ නැති එක අපි ඒක දැනුවත් වෙලා හිටියේ නෑ ඒක වැරදි කියන එක අපි කියන්නේ. ඒ කරපු ක්‍රමවේදේ සම්පූර්ණ වැරදි. අපි ඇත්තටම වැරද්දක් දිනා කියලා ඔබතුමා කියනවා මම පිළිගන්නවා. මේවා රජයෙන් කරන්න ඕන වැඩ. මිනිසුන් වතු දෙන එක රජයෙන් කරනවා. අපි ඉන්නේ මේ ඔය පාදිලෙන්ගම් තුමාලා පාය සභාව ඒගොල්ලෝ මැද යතලා මේ ග්‍රාම සේවක මාතුරු ඔක්කොම මැද යතලා මේ කරන්න ඕන වැඩක් මේ කරන්නේ. මම අපෙන් චූටි වැරද්දක් වුණොත් එමේ ඒක තමයි ඔකෝට පේන්නේ. වතුර වල කොහෙද මහත්ය තරංගය? රාජ්‍ය කොහොම හරි මැදිහත් වෙලා අපි දැන් ගහපු ලිඳ අපිට කොහොම හරි අරන් දෙන්න. කිව්ල වතුර තමයි අපි බිව්වේ. ඒ වෙද්දි ඒක නැති කරේ මේ ෆිල්ටරේ නිසා. දැන් මේ ෆිල්ටරෙන් තමයි මුළු ජනපදයේ මිනිස්සු වතුර බොන්නේ. රාජ්‍ය නිලධාරීන් මැදිහත් වෙලා මේ නියපොත්තෙන් කඩන්න තියෙන එක වටේ යවනතු මේක මේ ඉවර කරලා දෙන්න කියලා තමයි අපි කියන්නේ. අපි රජයෙන් ඉල්ලලා සිටින්නේ මේකට පිරසාර විසඳුමක්. නෑ අපි කියන්නේ ජල සම්පත් මණ්ඩලයේ තාක්ෂණික වාර්තාව ගත්තාම ওই ගැටලුව නිරවුල් වෙනවා. නාරහම්පිට ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අමාත්‍ය විජිත් විජේමුණිසොයිස මහතා එහි කටයුතු සොයා බැලුවා. ආර්ථික මධ්‍යස්ථානයේ වසා දමා ඇති වෙළඳ සැල් පිළිබඳ නීතිමය පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. ගොඩක් කඩ වහලා තියෙනවා කුලී ගෙවනවා. හැබැයි ඒගොල්ලෝ ව්‍යාපාර කටයුතු කරන්න නැක් දෙක වරදක්. ඒ නිසා අපි එවැනි කඩවලට නීතිමය ක්‍රියාමාර්ග ගන්න තමයි අද අපේ සාකච්ඡාව තියෙන්නේ. මම යෝජනා කරා පස්සංවත් සංවර්ධන මණ්ඩලෙන් ලක්ෂ ගානක් පොල් කැඩෙනවා. පොල් සිල්ලට විකුණන්න පොල් අඩු මිලට සපයන්න පාරිභෝගිකයාට පොල් කඩයක් අපි අරිනවා. ඊළඟට NLDB එකේ කිරි සහ අනිකුත් නිෂ්පාදන සියල්ලත් අපි ලබා දෙනවා. මෙතන වෙළඳ මධ්‍යස්ථානයක් වෙනම ඒ වගේම මීකෝ ආයතනෙත් වාණිජ මධ්‍යස්ථානයක් මේක තුල ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ක්‍රමවත් සැලැස්මකට සුදුසු ස්ථානවල ඒ ව්‍යාපාර කටයුතු සඳහා ස්ථානගත කරමින් නව වැඩපිළිවෙලකට අපි යන්න බලාපොරොත්තු වෙනවා. දිවයින හරහා සුලකේ වේගය තරමක් තුරට වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
හෙට සහ නිද්දා ගත දකෙන්ඩ 14 15 වගේ දවස්වල දිවයින හරහා සාවට මෝද ප්‍රවේශ සුරංගී වේගයේ තරමක් වැඩි වෙන ලකුණු තියෙනවා විශේෂයෙන්ම ගොඩම සාමාන්‍ය පැයට කිලෝමීටර් 50 55 වගේ පිටක උලංගී වේගය වැඩි වෙන්න පුළුවන් ඒ වගේම මෝද ගත සාමාන්‍ය මන්නාරම සිට පුත්තලම කොළඹ හරහා අම්බන්තොට පොතුල් දක්වා වන මෝද ප්‍රදේශවල සාමාන්‍ය පැයට කිලෝමීටර් 60 65 වගේ වැඩි වෙන්න පුළුවන් එනිසා ඉදිරි දවස් දෙකේ පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා මතක් කරන්න අගමැතිතුමාගේ දූරදර්ශී පියවර නිසා රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයට රැගෙන යාම වැලකුණු බව ඇමතිනි තල්තාතුකෝරල් මහත්මිය පවසනවා. රත්නපුරයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරිය මේ බව සඳහන් කළා. 2002 රෝම ප්‍රඥප්තිය කියලා එකකට අස්සම් කරන්න අපේ අගමැතිවරයා හැටියට යෝජනා වුණා. හැබැයි එතුමා එක අස්සම් කරේ නැහැ. අස්සම් කරා නම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ඉදිරි විභාග වන නඩුවලට අපි පාර්ශ්වකාරයෝ වෙන්න තිබුණා. එහෙනම් අන්න යුද්ධය තුළ නොයෙකුත් විදියට චෝදනා ලැබපු යුද අපරාධකරුවන් හැටියට හංවඩු ගහලා අපේ රණවිරුවෝ ගෙනියන්න තිබුණා. එදාගත්තු තීරණය නිසා කිසිම රණවිරුවෙක් අද කිසිම අධිකරණයක ඉදිරියට ගෙනියන්න බෑ. ඒ ගෙනියනවා නම් ගෙනියන්න පුළුවන් එකම අය අපි විතරයි ශ්‍රී ලංකා අධිකරණය විතරයි. මොකද්ද කිව්වේ 2015 ජනාධිපතිවරණයේදී අපේ නායකයා විදුලි පුටුවේ තියන්න හදනයි කිව්වා. මම වගකීමක් ඇතුව මේ රටේ අධිකරණ බාර ඇමතිවරිය හැටියට කියනවා කිසිම කෙනෙක් විදුලි පුටුවක හෝ යුද්ධයට මොනම දෙයකින් හරි සහභාගී වෙච්ච අපේ රණවිරුවෙකු කිසිම අධිකරණයක් ඉදිරියට ගෙනියන්න අපි මේ යුද්ධය මුවාවෙන් කිසිම කෙනෙකුට අවස්ථාවක් දෙන්නේ නැහැ. ගෙවුණු ඉතිහාසයේ තුල වෘත්තීය සමිතියක් සිදු කළ අසාධාරණම සහ ම්ලේච්ඡතම වැඩ වර්ජනය පසුකීතා සිදු කළ දුම්රිය වර්ජනයේ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මෙවැනි වර්ජනවල යටි අරමුණ මහජනතාව බිල්ලට ගනිමින් දේශපාලන අරමුණු ඉටුකර ගැනීම බවයි බෙලියත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. දැන් බලන්න ඊයේ පෙරේදා දියත්කඩ වැඩ වර්ජනය සම්පූර්ණ ම්ලේච්ඡ මේ රටේ වෘත්තීය සමිතියක් කර අසාධාරණ වැඩ වර්ජනය තමයි අය කරේ. උදේ අහිංසක මිනිස්සු ටික කෝච්චි එනවා කොළඹට. රාජ්‍ය සේවකේ ලෙඩ්ඩු බේත් ගන්න එන සේරම අයනවා හැන්දෑවේ කෝච්චියේ ගෙදර යන්න බලාගෙන. හවස 3ට එක සැරේට කෝච්චි වැඩ වර්ජනය. අද කෝච්චි එන්ජින් රියදුරෙක් ගන්න වැටුප උත්තර කෙනෙකුට වැඩිය ප්‍රාදේශීය ලේකම්තුමියකට පරිපාලන සේවයේ නිලධාරියෙකුට මේ ඉන්න ගොවිජන සේවා කොමසාරිස්තුමාට වැඩිය වැටුපක් මාස් පතා ගන්න කට්ටියක් තමයි මේ වැඩ වර්ජනය කරන්නේ මං අහගෙන කියන රුපියල් 300 ගානයි කියලා 300 ගාන නෙවෙයි ඒකටත් එකතු වෙලා එනකොට 1000 ගානකින් තමයි වැඩිවීම එන්නේ ඒත් අපි කිව්වේ නේ කැබිනට් මණ්ඩලය දෙන්නේ නැහැ කියලා අපි කිව්ව දෙන්න ලෑස්ති හැබැයි ඒ සමගම තවත් අනතුරු 28කට විතර ඒ ප්‍රශ්නේ තියෙනවා ඒ 28ම විසඳන්න අපි ලබන සතියේ ඉඳලා කටයුතු කරන බවට තමයි තීන්දුව ගත්තේ මේවයි යට තියෙන වෙන කිසිම දෙයක් නෙවෙයි දේශපාලන ඌමනාවන් කියන එක අපි පැහැදිලිව කියනවා මම දන්න විදිහට මේ සමිතිවල කට්ටියට හම්බෙලා සමහර දේශපාලඥයෝ කියලා තියෙනවා වැඩ වර්ජනයේ දිගටම ගෙනියන් අපි බලා ගන්නම් ගැටලුවක් ආවොත් කියලා මේ වගේ පහත් මට්ටමට වැටිච්ච විපක්ෂයක් නෙමෙයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජනතාව අන්ත ප්‍රපාතයට දාලා ජනතාව උසිගන්නලා ආණ්ඩු පෙල්ලන්න උත්සාහ ගන්නව නම් ඒක බංකොලොත් වෙච්ච දේශපාලඥයන්ගේ ලක්ෂණයක් කියන එක අපි පැහැදිලිව සඳහන් කරන්න කැමතියි එහෙම දේශපාලනයට පැවැත්මක් නැහැ తాවකාලික සහන පමණයි ඒ ඇයට ඇති වෙන්නේ කියන එකත් අපි පැහැදිලිව සඳහන් කරන්න ඕන නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ දරු වල්ලාපට්ටා සහ කොකුම්පොතු තොගයක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට තිබෙනවා. බැංකොක් බලායාමට සූදානම්ව සිටි මගියෙකුගේ ගමන් මල්ලේ තිබී මේවා සොයාගෙන තිබෙනවා. වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 7ක් සහ කොකුම්පොතු කිලෝග්‍රෑම් 17ක් සොයාගත් බවයි කටුනායක රේගෝ ප්‍රකාශ කළේ. ඒවායේ වෙළඳපොළ වටිනාකම 570,000 ඉක්මවනවා. මේවා රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයා වයස අවුරුදු 24ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. වැටුණු අයකු වෙනුවෙන් නැගී සිටින්නට දෑත් දිගු කිරීම සැබෑ මනුෂ්‍යත්වයයි. එකී මනුෂ්‍යත්වය අවසි පවුලක් මදුරන් කුලිය ප්‍රදේශයේදී අපට මුණ ගැසුණා. ඒ පිළිබඳ මේ වර්තාව අපනියෝජිත වජිර පෙරේරාගෙන්. ජීවිතයේ අඩුපාඩු නැති කිසිවෙක් නැහැ. ඒ වගේම යතෙමුන්ට ජීවිතයේ අඩුපාඩු හැර වෙනත් කිසිවක් නැහැ. අපි කියන්න යන මේ කතාව නිසා ඔබට හිතෙයි ඔබේ ජීවිතයේ ඇති අඩුපාඩු මොනවාදයි දෙවරක් සිතා බලන්න. පුත්තලම මදුරන් කුලිය ප්‍රදේශයේ දිවිගෙවෙන චන්ද්‍රිකා නිශාන්ති මහත්මිය දරුවන් පස් දෙනෙකු මෙලවට බිහි කළේ දහසකුත් එකක් බලාපොරොත්තු මැදයි. එහෙත් මේ වන විට ඇගේ ජීවිතය ගැටලු රැසකට මැදි වෙලා
හදවත් රෝගයකින් පෙළෙන චන්ද්‍රිකා නිශාන්තගේ වැඩිමහල් දියණියද එම රෝගීතාවයෙන් පීඩා විඳිනවා. විවාහයෙන් වෙන්වුණු දෙවැනි දියණිය ඇගේ දරුවත් සමග වාසය කරන්නේද මේ නිවසේ. පාසල් යන වයසේ පසුවන අනෙක් දරුවන් තිදෙනාට අධ්‍යාපනය වෙනුවෙන් වැයවන වියදම පවා ඇයට මහත් අභියෝගයක්. හරිහමන් රැකියාවක් කර ගැනීමට නොහැකි කමින්ම මුළු පවුලම දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. හිසට සෙවණක් නැති මේ පවුල ජීවත් වන්නේද කුලී නිවසකයි. මගේ මහත්තයා නැති වෙලා දැන් අවුරුදු 5ක් වෙනවා. මට දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ ඉන්නේ මගේ ලොකු දුවට අපේ සිදුරත් තින රෙඩේ තියෙනවා. මගේ දෙවරු දුව බැඳලා එයාට බබෙක් එක තනි වෙනවා. එයා මං ගාව ඉන්නේ. එදිනදා කුලියක් කරගෙන තමයි අපි කන්නේ. ඒකිනුත් ඒ ගන්න ගාන මදි එදා වේල හොයාගෙන කන්නවත්, ගෙවල් කුලි ගෙවා ගන්නවත් මා ඔබතුමාලාගේ ඉල්ලන්නේ. පින්වන්ත කවුරු හෝ ඉන්නවා නම් මටයි මගේ දරුවෝ 5 දෙනාටයි වැටිලා ඉන්න නිවසක් සහ ඉඩමක් ලබා දෙන මෙන්. හදවතේ කඳුළු හඳුනන මිනිසුන් ලෙස ඔවුන් වෙනුවෙන් මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරන්නට මෙය ඔබට අවස්ථාවක් බවයි අප සිහිපත් කරන්නේ. මේ පුණ්‍ය කර්මයට දායකත්වය ලබා දෙන්න ඔබටත් පුළුවන්. ඔබ ඔබේ මනුෂ්‍යත්වයේ හස්තය ඔවුන් වෙත දිගු කරනවා නම් හෙට දවසේ මේ පවුල මහපාරට නොවැටි පුංචි කැදල්ලක ජීවත් වීමට අවස්ථාව ලබා දෙන්න අපට පුළුවන් වේවි. මේ සමගින් අයිටින් රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ප්‍රවෘත්ති විකාශය නතරව තත්පර 180 විශේෂාංගයේ බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk බුද්ධ චීවරයට ගෞරවය දැක්වීම මෙරට ජාති ආගමික ભેදයකින් තොරව අනාදිමත් කාලයක සිට පැවැතෙන සංස්කෘතිකමය කාරණාවකි. නමුත් එසේ කියා බුද්ධ චීවරයට හෝ මුවා වී සිදු කරන කඩප්පුලි වැඩ කිසිවකුත් අනුමත කරන්නේ නැත. නීතිමය වශයෙන් වරදක් කළොත් ඊට දඬුවම් දීම බුද්ධ චීවරය කියා වැළැක්විය හැකි නොවේ. නීතියේ ආධිපත්‍යය පිළිගැනීමට මෙරට සියලු පුරවැසියන් සම්මුතිගතව සිටි. යුක්තිය පසිඳලන ස්වාධීන අධිකරණයට හිමි ගෞරවය ඒ ආකාරයෙන්ම ලබා දීමට මෙරට පුරවැසියා බැඳී සිටින්නේ සර්ව සාධාරණත්වයේ කෙරෙහි ඇති අපේක්ෂාව නිසාය. එහෙත් 2016 වසරේ ජනවාරි 25 වෙනි දින ගලබොඩාත්තේ ඥානසාර හිමි අධිකරණයට කඩාපැන අධිකරණ ක්‍රියාවලිය කඩාකප්පල් කරමින් එයට හිමි ගෞරවය කෙලසා දැම්මේය. ඒ කඩප්පුලි ක්‍රියාවට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරයා විසින් සිදු කළ පැමිණිල්ල විභාගයටගත් අභියාචනා අධිකරණය ඥානසාර හිමි සිදු කළ ක්‍රියාවේ වරද පෙන්වා වසර 19ක සිර දඬුවමක් වසර 6කින් ගෙවි යනසේ පනවනු ලැබීය. එහිදී නීතියේ ආධිපත්‍යය නිසියාකාරව ක්‍රියාවට නංවා ඇත. මේක සුද්දගේ නීතිය අපි පිළිගන්නේ කියමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට නපුංසක රාජ නිර්ධාරියා යනුවෙන් බැනවැති විනිසුරුවරයාට අභියෝග කරමින් බුද්ධ චීවරයේත් ගෞරවය තුට්ටු දෙකට දැමූ ඥානසාර හිමි සිදු කළේ බරපතල වරදක් බවට විවාදයක් නැත. අදාළ නඩු විභාගයට කිසිදු සම්බන්ධයක් නොමැතිව කිසිදු අවසරයකින් තොරව අධිකරණයේ කටයුතු වලට බලපෑම් කිරීමට කිසිවකුට නොහැක. එවැනි වරදක් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තියේ දක්වා ඇති ලෙස බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයක් හෝ ඒ දඬුවම් දෙකම හෝ ක්‍රියාත්මක කිරීමට අධිකරණයට අවසර තිබේ. ඥානසාර හිමිට දඬුවම් ලැබෙන්නේ ඒ අනුවය. එසේ නොමැතිව වෙනත් කිසිදු හේතුවක් දඬුවම් පැමිණවීම සඳහා හේතු වී තිබුණේ නැත. මහපාරේ විරෝධතා දක්වා තර්ජනෙන් ගර්ජනෙන් හා බොරුපතුරුවා ඥානසාර හිමි දඬුවමින් මුදවා ගැනීමට ඇතමුන් ගන්නා උත්සාහයන් පිළිගත හැකි නොවේ. මේ අතර ඥානසාර හිමියන්ගේ සිද්ධිය දඩමීමා කරගනිමින් බොරදියේ මාළු බාන්නට රාජපක්ෂලාගේ බලල් අත් උත්සාහ දරමින් සිටි. ජාතිවාදය ආගම්වාදය සහ බොරුවෙන් වංචාවෙන් යලි රටවැසියා මුලාවේ දැමීමට මේ අය කැසකවමින් සිටි. මේ තක්කඩියන් ඥානසාර හිමි රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීම නිසා දඬුවම් ලැබූ බව කියමින් සිටි. මෙය පට්ටපල් බොරුවක් බව පැහැදිලිය. ඔවුන්ට ඕනෑ සිවුරට මුවා වී හෝ ආපසු බලයට එන්නටය. එදා ඔවුන් බලයේ ඉන්නා විට සිවුරටවත් පන්සලටවත් සම්ප්‍රදායටවත් ගරු කළේ නැත. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ දළදා මාලිගාව ඉදිරිපිට හෙළුවැලි නාටිකාංගනාවන් නටවා කාර්යයස් පැද්දේත්
විහාර හා දේවාලගම් පනත වෙනස් කර පන්සල් දේපල කොල්ලකා ගන්නට පිබුරුපත් හැදුවේත් ආගමික අසමගිය ඇති කරවමින් තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගන්නට මාන බැලුවේත් රාජපක්ෂ පාලන යුගයේදී බව මෙරට සංඝයා වහන්සේලාටත් බෞද්ධයන්ටත් නීතිගරුක ජනතාවටත් අමතක නැත දැනට මේ ඇති සෙස්ස පස්සට